සමගි ජන සන්ධානයේ සංවිධානය කරන ජනරැලි මාලාවේ 23 වන ජන හමුව අම්පාර බස් නැවතුම්පොළ අසලදී පැවැත්තුණා. මේ සඳහා පක්ෂ ක්‍රියාකාරී නැතුළු පිරිසක් සහභාගී වුණා. අපිට ඔබතුමාලා හෙමින් හෙමින් ගොඩ ගන්න පුළුවන් එකපාරට බෑ. අපි සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න රට වටේට අපි අලුතෙන් හෝටල් ගහන්න ආයෝජකයෝ ගේන්න වෙළඳ කලාප මං ගේන්න මට දෙන්න දලස් මහත්තයා මට දෙන්න අවුරුද්ද. එහෙමනම් සහෝදරනි ඒ දක්ෂතාවයේ තියෙන ඇමතිවරු විශාල ගාණක් අපේ පක්ෂේ ඉන්නවා. අලුතෙන් එකතු වෙලා ඉන්නවා. 77 කැබිනට්ටෝ නැවත නිර්මාණය වෙලා අපේ සදිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු කණ්ඩායමට ඔබතුමාලා 152කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබලා දීලා 175ක් 80ක් ජනාධිපති අපේ අගමැති අපේ කතානායක අපේ මහා ඇමති අපේ ආණ්ඩුකාරය අපේ නගරාධිපති අපේ සභාපති අපේ අවුරුදු 30කට පස්සේ මේ සියල්ල අපේ එහෙමනම් ඒ ජයග්‍රහණය කරන්න සියලු දෙනාටම මේ අවුරශ්මියෙන් විටමින් D වලින් උපරිම ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් සැප්තැම්බර් 21 වෙනිදා අපිට තියෙන මැතිවරණේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය රැක ගන්නවාද තව දුරටත් ශ්‍රී ලංකාව නමින් රාජ්‍යයක් අවශ්‍යද කියලා කියන තීන්දුවයි 21 වෙනිදා ගන්න තියෙන්නේ අනේ ඒක නිසා තමයි අද ඉතිහාසයේ ලොකුම සම්දානය ගොඩනැගිලා තියෙන්නේ කවදාවත් මෙහෙම සම්දානයක් ලංකාවේ ගොඩනැගුණේ නැහැ සමහරු කියනවා අපිට තියෙන සැලුම් දොරක් කියලා. මම ඉතාව වගකීමෙන් අම්පාරේ ඉඳලා කියන්න ඕනේ සමගි ජන සම්දානේ දොර සැලුම් දොරක් නෙමෙයි මිතරුනේ. ඕනෑම චෞරයෙකුට ඕනෑම හොරෙකුට ඕනෑම වංචනිකෙකුට හිතන වෙලාවට එන්නයි හිතන වෙලාවට යන්නයි සමගි ජන සම්දානේ දොර සැලුම් දොරක් වගේ ඇරෙන්නේ නැහැ. සැප්තැම්බර් 21 වෙනිදාට මට ලොකු විශ්වාසයක් තිබෙනවා. මෑත කාලයේ ප්‍රථම වතාවට අම්පාර දිස්ත්‍රික්කයේ අති දැවැන්තම ජයග්‍රහණය අපි ලබන්නේ අම්පාර මැතිවරණ කොට්ටාසේ මුල් කරගෙන වීවලට අපි සහතික මිලක් ලබා දෙනවා. අද බලන්න නාඩු හෝ වේවා සම්බා හෝ වේවා කීරි සම්බා හෝ වේවා කැකුළු හෝ වේවා ගොවියට ලැබෙන්නේ ඉතාමත්ම අසාධාරණ මිලක්. සහල් බවට පත් කළා පාරිභෝගිකයට විකුණනවා විශාල මුදලකට මෝල් මාෆියාව සහ මුලින්ම අපි පරාජය කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ගොවි ජනතාවට දීවර ජනතාවට ත්‍රිරෝද රථ හිමියන්ට පාසල් බස් රථ සේවාව කරන අයට ශක්ති හාල් මෝල් හිමියන්ට අපි ඉන්ධන සහන ආධාරය අනිවාර්යම ලබා දෙනවා. දැන් කුහකය කොට්ටාසයක් අහනවා වගා ණය කපා හරින්න පුළුවන්. මං අහන්න කැමති මේ අම්පාරෙම ඉන්නවා මං නම් කියන්න යන්නේ නැහැ ඇප නැතුව කෝටි ප්‍රකෝටි ගණන් ණය අරගෙන පොලු තියපු ලොකු ලොකු ධනවතුන් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට ණය කපා හරගන්න පුළුවන් ඒගොල්ලොන්ගේ බලවත් සම්බන්ධකම් නිසා බලවතුන් සමග තියෙන සම්බන්ධකම් නිසා. ඔබට බලයෙන් අවස්ථාව වෙනවා සැප්තැම්බර් 21 වෙනිදාට අම්පාරේ ජනතාව තීන්දුව කරන්නට ඕන. කෝටි ගණන් ණය අරගෙන පොලු තියපු ඒ අයගේ ණය කපා හරින යුගයකට වරම දෙනවද? එහෙම නැත්නම් පොඩි මිනිහත් එක්ක ගොවියත් එක්ක ව්‍යවසායකත් එක්ක එකට හිටගන්න සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමත් එක්කයි ඉන්නවද කියන එක ඔබට තීන්දුව කරන්නට අවස්ථාව ලැබෙනවා. අම්පාර නගරය වාණිජ නගරයක් බවට පත් කරනවා. රාජ්‍ය සේවකින් ලබා දුන්නු තීරුබදු සහනය බලපත්‍රය ලබා දෙනවා. සින්නක්කර ඔප්පු ප්‍රශ්නේ අපි විසඳනවා. මේ ජයග්‍රහණය මේ ජනතා වරම අපේ ජීවිතවලටත් වැඩිය රැකගනිමින් ඔබ අප වෙත ලබා දෙන ඒ ගරුත්වය පන්ති පක්ෂ භේදයෙන් තොරව අපි ඔබව රකින්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට